Vidu Asin. Navalova Navadhanuma Navamanin. Ayubowan. Vidu Asin wedasatahana hemadama vidyatmaka karana hoyagena yanawa obata ahena toraturu puwatwalata vidyatmaka watinakamak ekathu karanawa. Sri Lankikayan widiyata apita bohoma vishesha karanayak una 2020 අවුරුද්දේ ජිනීවා අන්තර්ජාතික මෝටර් රථ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම විදුලි කාර් රථය වේගා එළි දක්වනු ලැබුවා. ඒක අපි ජාතියක් විදියට බොහොම ආඩම්බරෙන් කතා කරන ජාතියක් විදියට බොහොම බලාපොරොත්තු සහගත අවස්ථාවක් වුණා. වේගා මෝටර් රථය 100% ශ්‍රී ලංකාවේ සලසුම් කරපු සංවර්ධනය කරපු නිෂ්පාදනය කරපු නිමැවුමක් නිසා තමයි එහි ආඩම්බරකම තව වැඩි වෙන්නේ. ඉතින් ඒ ගැන කතා කරන්න අපි අද වැඩසටහනට සම්බන්ධ කරගත්තා වේගා ඉනෝවේෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ් අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහත්මයා. අයිබෝන් ඔබට. අයිබෝන්. ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. වේගා. වේගා කිව්වම අපි දන්නේ සාමාන්‍ය විවහාරයේදී සුපිරි මෝටර් රථයක් කියලා. මොකක්ද මේ වේගා කියන්නේ? ඇත්තටම වේගා කියන එක අපි පටන් ගත්තේ 2013 අගභාගයේදී. මේ වේගයෙන් යනවා කියන එකට තියෙන සිංහල තේරුමකින් තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. පටන් ගන්නකොට අපිට වමනා වුණේ මේ රටේ තියෙන අලුත්ම තාක්ෂණය රටට පෙන්වන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙන්න. අපිට වමනා වුණා අපේ රටේ ඉන්න කුඩා ළමයින්ට, ඒ වගේම යුනිවර්සිටි යන ළමයින්ට මේ රටේම ඉඳලා කරන්න මොනවද පුළුවන්, මොනවද අපිට බැරි කියන එක අපිට පෙන්වලා දෙන්න. ඉතින් ඒ දවස්වල අපි බැලුවා අපි මොන වගේ දෙයක් කරොත්ද මේක වඩාත්ම හිතට කාවද්දන්න පුළුවන් කියලා. එතකොට අපි හිතුවා අපි ඉලෙක්ට්‍රික් කාර් එකක්, ඉලෙක්ට්‍රික් සුපර් කාර් එකක් හදමු කියලා. ඇත්තටම ඒ වෙනකොට ලංකාවේ මුළුමනින්ම තාක්ෂණයේ හදලා නිම කරපු වාහනයක් තිබුණේ නැහැ. එතකොට මේ වේගා රථය තමයි ඒකේ පළවෙනි තැනට එන්නේ. ඒ වගේම මේ වේගා රථයේ තියෙන ඔක්කොම තාක්ෂණය අපි මුළුමනින්ම රටේම දියුණු කරපු තාක්ෂණයේ තියෙන්නේ. ඒ හින්දා මම හිතනවා ඒක ජිනීවාවට ගෙනියපු එකත් ලංකාව හැටියට වැදගත් සංදිස්ථානයක් කියලා. මොනවාද මේ රථයේ තියෙන සුවිශේෂී ලක්ෂණ? ඇත්තටම මේ රථය කම්ප්ලීට්ලිම විද්‍යුතයෙන් යන රථයක්. එතකොට ආරෝපණය කළා, බැටරි එක චාර්ජ් කළා තමයි මේකෙන් යන්න ඕනේ. සාමාන්‍යයෙන් ෆුල් චාර්ජ් කරාම කිලෝමීටර් 300-350ක් විතර යන්න පුළුවන්. මේකේ මෝටර් කන්ට්‍රෝලර් දෙකක් තියෙනවා. ඒ හින්දා මේක මේ 4-wheel ගණයට අයිති වෙන සුපර් කාර් එකක්. අපි ටෙස්ට් කරපු ඩේට වලින් අපි පෙන්නුම් කරලා දීලා තියෙනවා මේක බිංදුවේ ඉඳන් 5 කිලෝමීටර් 100ට යන්න පුළුවන් කියලා තප්පර 3.1ක් වගේ සුළු කාලයකින්. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ ඉක්මනට ඇක්සලරේෂන් එකක්, ඉක්මනට වේගෙන් යන්න පුළුවන් රථ බැලුවොත් එහෙම බුගාටි, ලැම්බෝගිනි, ෆෙරාරි වගේ රථවල් තමයි ඒ ගණයට අයිති වෙන්නේ. ඉතින් ලංකාවෙත් අපි වගේ පොඩි රටක ඉඳගෙනත් ලංකාවෙම මේ තරුණ කට්ටිය එකතු කරගෙන අපිට මේ වගේ එකක් හදන්න පුළුවන් එක ගැන මම හිතන්නේ අපි ගොඩක් ආඩම්බර වුණා. මේක වසර කීයක විතර ව්‍යාප්තියක්ද අපි අවසාන ප්‍රතිඵලය දකින්නේ? දැන් වසර 7කටත් වැඩි මේ වේගා කියන ප්‍රොජෙක්ට් එක පටන්ගෙන. ඇත්තටම වේගා කියලා කිව්වම ගොඩක් අය මේ කාර් එක ගැන දන්න අය හිතන්නේ මේ කාර් එක විතරයි හදලා තියෙන්නේ කියලා. එහෙම ඇත්තටම නැහැ. අපි මේ කාර් එකට එකතු කරගත්ත අපේ ඒ ඉංජිනේරුවන්, ඒ ඩිසයින් කරන කට්ටිය හින්දා අපි ඊට වඩා ගොඩාක් වෙන වෙන ප්‍රොඩක්ට් සර්විසස් උත් අපි කරලා දීලා තියෙනවා, නව නිපැයුම් කරලා තියෙනවා. ඉතින් ඒව ගැනත් මම හිතන්නේ අද කතා වුණාම අපිට ඊටත් වඩා අපිට පෙන්නුම් කරලා දෙන්න පුළුවන් රටක් හැටියට ටෙක්නොලොජි පාවිච්චි කරලා කොහොමද අපි ඉස්සරහට යන්න පුළුවන් කියලා. අපි කතා කරමු දැන් විශේෂයෙන්ම වේගා රථය නිර්මාණය කරන අවස්ථාව වන විට. ඒ කියන්නේ ඒ කාල සීමාව තුළ ලෝකයේ තිබුණු අනෙක් මීට තරඟකාලී රථවාහනවල තියෙන තාක්ෂණය හඳුනාගෙන ඒ තාක්ෂණයට ඉදිරියට යන්න අපේ දැනුම පාවිච්චි කළ කොහොමද මේක සැලසුම් වුණේ? ඔව්, ඇත්තටම මේකට අපි එකතු කරගත්ත මේ ඉංජිනේරු පිරිස ඔක්කොම ලංකාවේ කැම්පස් ගිහිල්ලා ග්‍රැජුවේට් වෙච්ච ළමයි ඉන්නේ. කීප දෙනෙක් ඉන්නවා පිටරට කැම්පස් ගියපු කට්ටිය. ඊට අමතරව මේ වාහන හදලා මේ එක්ස්පීරියන්ස් එකක් තියෙන කට්ටිය නෙමෙයි අපි එකතු කරගත්තේ. ඇත්තටම මමත් ඇමරිකාවේ ඉඳන් 2013 තමයි ආවේ. මටත් කලින් මේ වාහන පිළිබඳ දැනුමක් තිබුණ නැහැ. ඉතින් අපි එක දෙයක් පෙන්වලා තියෙන්නේ මේ
දැන් ලෝකයේ 20 22 ලෝකයේ මම ඉගෙනගෙන නෑ, මම දන්නේ නෑ කියන තැනක් නැහැ ඇත්තටම. ලෝකේ බැලුවම ගොඩාක් දේවල් දැන් ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒකෙන් ඒවා කරන්නේ කොහොමද, ඒවා අලුත් දේවල් මොනවද කියන එක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ලෝකේ ගොඩක් වෙනස් වෙලා තියෙන ඉස්සර වගේ නෙමෙයි. ඉතින් අපිට මේ රටේ ඉඳන් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ කාර් එකේ තාක්ෂණය බැලුවම අපි ගොඩක් ස්ටඩි කරා වෙන මේ වගේ වාහන හදන කම්පැනි වල කොහොමද ඒගොල්ලෝ ඒවා දියුණු කරලා තියෙන්නේ කියලා. ටෙස්ලා ක්‍රොයේෂියාවේ රීමැක් කියන වාහනේ අපි ගොඩක් ස්ටඩි කරා. මොකද රීමැක් කියන වාහනේත් ඉංජිනේරුවන් 20ක් විතර එකතු වෙලා හදුවේ ඒගොල්ලොත් ක්‍රොයේෂියා කියන රට. ඒකත් මේ ටුවරිසම් බේස් රටක්. හැබැයි ඒක යුරෝපයට අයිති රටක්. ඉතින් ඒගොල්ලොන්ට අපිට වඩා පහසුකම් තියෙනවා. ඒ වුණාට ඒ වගේ රටකත් ඒක නිපදවලා ඒගොල්ලෝ අද වෙනකොට මේ බුගාටි කියන වාහනේත් ඒගොල්ලෝගේ සමාගම යටතේ තියෙන එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වුණා. ඉතින් අපිත් බලන්නේ කොහොමද කියලා. අපි මේ කරපු තාක්ෂණික වැඩපිළිවෙල් හින්දා ලොකු ලොකු වාහන හදන කම්පනි ලංකාවට ගෙන්න ගන්න පුළුවන්ද, ලංකාවේ ඉඳගෙන අපිට තාක්ෂණය දියුණු කරලා ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් මෙහි ඉඳන් ලබා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා. මොකද එහෙම කරන්න පුළුවන් වුණොත් මං හිතන්නේ අපිට ලොකු එක්ස්පෝර්ට් ඔපචුනිටි එකක් තියෙනවා මේ රටේ ඉඳගෙන තාක්ෂණය දියුණු කරන්න. තවත් වාහන කීපයක් ගැනත් කියවුණා වේග ආයතනය විසින් නිර්මාණය කරන. අපි ඒ ගැනත් ටිකක් පුළුල්ව කතා කරමු. ඔව්, අපි වේග EVX කියන සුපකාර එක තමයි ජිනීවා වලට ගෙනිච්චේ 2020. හැබැයි කොවිඩ් හින්දා ඒ ෂෝ එකත් අන්තිම මොහොතේ කැන්සල් වුණා. එහෙනම් අපිට කාර් එක ආයෙ ගේන්න වුණා. ඉතින් කාර් එක අපි ගෙනාවන් පස්සේ අපිට ඇත්තටම උවමනා වුණේ පිටරට ආයෝජකයන් රට තුළට ගෙනල්ලා මේ වේග කියන එක තව අපිට ඉක්මනින් ඉස්සරහට ගෙනියන්න පුළුවන් හැකියාව හදාගන්න. හැබැයි කොවිඩ් හින්දා අපිට ඒක ගොඩක් අමාරු වෙලා තියෙනවා. හැබැයි අපි ඒ කාර් එකේ තාක්ෂණය දියුණු කරන එක නවත්තලා නැහැ. අපි ඒකට අලුත් බැටරි පැක් එකක් දැන් හදාගෙන ටෙස්ට් කරගෙන යනවා. අලුත් ඉලෙක්ට්‍රොනික්ස් හදාගෙන යනවා. අලුත් සොෆ්ට්වෙයාර් ඒකට වැඩි දියුණු කරනවා. ඉතින් අපිට ඕනේ මේ කාර් එකත් මේ ලෝකේ තියෙන ඉලෙක්ට්‍රික් කාර් යන දියුණු වෙන වේගෙටම අපේ කාර් එකත් ඒ ළඟින් තියාගන්න. මොකද ආයෝජකයන් එතකොට ගෙන්නන්න පහසු වෙන හින්දා. හැබැයි අපි කරපු තව වැඩපිළිවෙලක් තමයි ආයෝජකයන් නැතුව මේ රටේම නිපදවන්න පුළුවන් වාහන මොනවද කියන එක බලන්න පටන් ගත්තා. එතකොට අපි පොඩි කාර් එකක්, ඉලෙක්ට්‍රික් ත්‍රී වීලර් එකක්, ඉලෙක්ට්‍රික් ස්කූටර්, මොටර් බයික් වගේ දේවල් ගොඩක් ස්ටඩි කරා. මොකද්ද අපිට පුළුවන් ලේසියෙන්ම මෙහි නිපදවන්න පටන් ගන්න පුළුවන් ප්ලාන්ට් එකක්, ෆැක්ටරියක් අරින්න පුළුවන් මොකද්ද කියලා. ඉතින් මම දන්නවා ගොඩක් අය කැමති මේ පොඩි කාර් එකක් හදනවා නම්. හැබැයි පොඩි කාර් එකක් හදන්න තියෙන අමාරුකම අපි අවබෝධ කරගත්තාන් පස්සේ අපි හිතුවා අපි ත්‍රී වීලර් එකකින් පටන් ගමු කියලා. මොකද ඒකේ තියෙන කැවිලි ගාන පොඩ්ඩයි, හදන්න ලේසි, මාකට් එකත් ගොඩක් තියෙනවා. ඉතින් අපි ඒ හින්දා තමයි ඉලෙක්ට්‍රික් ත්‍රී වීලර් එකක් ETX කියලා ප්ලැට්ෆෝම් එකකින් තමයි අපි ඒක හදන්නේ. අපේ බලාපොරොත්තුව තියෙන්නේ ඒක මේ අවුරුද්දේ මැද භාගය, කියන්නේ ජූනි, ජූලි, අගෝස්තු වගේ වෙනකොට ඒක මේ රටේම නිපදවලා රටේට විතරක් නෙමෙයි පිටරටටත් විකුණන්න පුළුවන් ත්‍රී වීල් එකක් හදන්න. වේග මේ රථ වාහන සම්බන්ධයෙනුත් ඉන්න ස්ථාවරය දිගින් දිගටම එකක් අර හරිත සංකල්පය එක්ක ආරෝපණ තාක්ෂණය යොදාගෙන ඉදිරියට යන්නද, ඊට අමතරව ඔවුන් මේ සම්බන්ධයෙන් වැඩි දියුණු කරන්නට උත්සාහ කරන තාක්ෂණික, කියන්නේ සාමාන්‍ය ත්‍රී රෝද රථයට එහා ගිහිල්ලා හිටියන තාක්ෂණය මොන වගේද? ඔව්, ඇත්තරම මේ ත්‍රී රෝද රථයක් ගත්තම අපි සාමාන්‍යයෙන් ඉන්දියාවෙන් ගේන ත්‍රී රෝද තමයි ගොඩක්ම ලංකාවේ තියෙන්නේ. ඒවයි ගොඩාක් දුර්වලකම් තියෙනවා. ඒක අර ඉස්සරින්දම්ම හදපු මොඩල් එක දිගටම හදනවා වගේ ඇවිල්ලා තමයි දැන් අපි ඔය තියෙන බජාජ්ජයක් එහෙම ගත්තම් තියෙන්නේ. ඉතින් අපි ඒවයි දුර්වලකම් ඔක්කොම හඳුනාගත්තා. මොනවද ඒවයි වැඩි දියුණු කරන්න පුළුවන් කියලා, එක දෙයක් තමයි අපේ තියෙන රටේ තියෙන ත්‍රීරෝදයක් හැප්පුණොත් එහෙම ඒක මෙහෙම දෙකට නැවිලා ඒක ඇතුලේ ඉන්න මේ රියදුරුතුමාටත් ගමන් කරන කට්ටියට ගොඩක් තුවාල හානි සිදු වෙනවා. ගොඩක් අය මැරෙනවා මේ ත්‍රීවිල් වල ගිහිල්ලා. ඉතින් ඒක එක ප්‍රශ්නයක්. අනිත් එක තමයි මේ ත්‍රී රෝද රථ හසුරවන විදිය හින්දත් කොළඹ කට්ටිය පොඩ්ඩක් වැඩිපුර අකමැති ත්‍රීවිල් කියන වැඩේට. හැබැයි හැමෝම ත්‍රීවිල් කියන එකත් පාවිච්චි කරනවා. අපි මොකක් හරි ගමනක් යනවා නම් අපිට යන්න විදියක් නැත්නම් අපිට වාහනේ පාක් කරගන්න බැරි නම් අපි හැමෝම නගින්නේ ත්‍රීවිලයකනේ. ඉතින් ඒ හින්දා අපි බැලුවේ කොහොමද මේ තියෙන ප්‍රශ්න ටික හදලා මේ ත්‍රී රෝද රථය ඊළඟ තැනකට ගෙනියන්නේ කියලා. අපිට ඕමනා වුණා මේ සාමාන්‍ය ත්‍රී රෝද රථයක් නැතුව ඊට එහා ගිය එකක් හදන්න. ඉතින්
මේ ත්‍රීරෝ රථයේ එක දෙයක් තමයි මේකේ ගොඩක් බඩු ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දවල්ට බඩු අදින කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් මේ ත්‍රීරෝ රථයේ සීට් එක නමලා පිටිපස්සේ දොරවල් දෙකම ඇරියාම පස්සේ ඇතුළට වොෂින් මැෂින් එකක් උනත් දාගන්න ඉඩ ප්‍රමාණයක් මේ ත්‍රීරෝ රථයේ තියෙනවා. එතකොට බඩු ඇදලා ඉවරුනහම පස්සේ හැන්දෑවට හයර් දුවනවා නම් ආයි අර දොරවල් දෙක වැහුවා සීට් එක ආයි හරිය විදියට නවාගත්තන් පස්සේ පුළුවන් සාමාන්‍ය ත්‍රීවිල්ලයක් විදිහට කට්ටියට මේ හයර් දුවන්න පටන් ගන්න. ඉතින් එතකොට ඒකේ යූස් කේසස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩපිළිවෙල් දෙකක් තියෙනවා. තව එකක් තමයි මේ කොවිඩ් හින්දත් මේ රටෙත් ගොඩාක් ඔන්ලයින් ඩිලිවරි කියන එක ව්‍යාප්ත වුණා හැම තැනම. අපිට ඉස්සර අපි හිතුවේ නැහැ අපිට මේ අලලුණු වුණත් ඉන්ටර්නෙට් එකෙන් අරගෙන ගෙදරට ගෙන්න ගන්න පුළුවන් තැනකට එයි කියලා. ඒ වුණාට කොවිඩ් හින්දා ඒක අවුරුද්දක් ඇතුළත වගේ දැන් ඕන දෙයක් අපිට ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඒ ගෙන්නන සමාගම් අපි හිතුවමු සුපර් මාකට් වේවා නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් බඩු විකුණන කම්පැනි වේවා, ඒගොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ අන්තිම කිලෝමීටර් දෙක තුනේ තියෙන ඩිලිවරි එක කොහොමද කරගන්නේ කියලා. මෝටර් බයික් එක දානවද, ත්‍රීවිල් එක දානවද, පොඩි ලොරි එක දානවද, ඒ හැම එකටම ලොකු වියදමක් යනවා. දැන් බැලුවොත් එහෙම පෙට්‍රල් ඩීසල් වල මිල ඉහළ යන්න ඒගොල්ලන්ට ඒ ඩිලිවරි එක ඒ බඩු ටික බෙදා ගැනීම හැකියාවට යන වියදමත් වැඩි. ඉතින් අන්න එතන අපිට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා ඉලෙක්ට්‍රික් වාහනයක් ඒගොල්ලොන්ට හඳුන්වා දෙන්න. මොකද එතකොට සූර්ය බලයෙන් ආරෝපණය කරන්න පුළුවන් නැත්නම් මේ ග්‍රිඩ් එකෙන් ආරෝපණය කරන්න පුළුවන්. එහෙම කරත් අර පෙට්‍රල් ඩීසල් වලින් යනට වඩා ගොඩාක් මිල මේ අඩුවෙන් වාහනයක් එලවන්න පුළුවන් මේ බඩු ප්‍රවාහනය කිරීමට. ඉතින් එතන අපි හිතනවා ලොකු පිම්මක් අපිට පණින්න පුළුවන් වෙයි කියලා. ඊට අමතරව මේ ත්‍රීරෝ රථය වහල උඩ අපි සූර්ය බල කෝෂයක් සවි කරන්න තමයි අපේ අදහස තියෙන්නේ. එතකොට මේ වාහනේ යන ගමන් හරි ත්‍රී වීල් ස්ටෑන්ඩ් එක පාක් කරලා තියෙනකොට හරි ඒකේ බැටරිය නිකම්ම ආරෝපණය වෙනවා සූර්ය බලයෙන්. ඒකෙන් අපි හිතනවා 5% 10% වගේ ප්‍රමාණයක් වැඩිපුර මේ ත්‍රීරෝ රථයට යන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා කියලා. ඉතින් මේ ඔක්කොගෙම අන්තිමේදී අපි බලන්නේ කොහොමද මේ ත්‍රීරෝ රථ අයිතිකරුවන්ට මේ සාමාන්‍ය ත්‍රීවිලයක් ගන්නවට වඩා කොච්චර මේ මිල සහනයක් හම් වෙනවද කියලා පාවිච්චි කරද්දි. අපි ගණන් හදලා තියෙන විදිහට සාමාන්‍යයෙන් අවුරුදු 5ක් පාවිච්චි කරොත් එහෙම ත්‍රීරෝ රථයක් රුපියල් 110,000 වෙනකන් වියදම අඩු කරගන්න පුළුවන් සාමාන්‍ය පෙට්‍රල් ත්‍රීවිලයක් පාවිච්චි කරනවට වඩා. මොකද පෙට්‍රල් ත්‍රීවිලයක් පාවිච්චි කරොත් එහෙම ඒකේ ඔයිල් චේන්ජ් කරන්න ඕනේ, ඒකේ ෆිල්ටර් දාන්න ඕනේ, එක එක ඉන්ජින් රිපෙයාර් වෙනවා, ග්‍රීස් ගන්න ලොකු වැඩපිළිවෙළවල් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් මේන්ටෙනන්ස් ප්‍රශ්න ගොඩක් අඩු ඉලෙක්ට්‍රික් වාහනයක. ඔය සස්පෙන්ෂන් කෑලි වලට ග්‍රීස් ගන්න ඒවට අමතරව තෙල් මාරු කරන්න කියලා තැනක් නැහැ. ඉතින් මෝටරයක් තියෙනවා, බැටරි කෝෂයක් තියෙනවා, වාහනේ චාර්ජ් කරගත්ත ගියා වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි හිතනවා ඒ වගේ පැත්තෙන් බැලුවම මේ විද්‍යුත් ත්‍රීරෝ රථයකින් සෑහෙන්න මේ මිනිස්සුන්ට ගොඩක් ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් හම්බ වෙනවා. අනිත් එක තමයි අපි බැලුවොත් එහෙම කොළඹවට යනකොට මේ තියෙන දුම හින්දා තියෙන ප්‍රශ්න ගොඩයි. දැන් අපි බැලුවොත් එහෙම වෙන රටවල් වල නවදිල්ලිය වගේ සිටි වල දුම ගොඩාක් වැඩි වුණාම සමහරක්කට වෙලාවට ඉස්කෝලත් වහනවා. දැන් අපේ ලංකාවේ නම් තාම අපි ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ. ඒ වුණාට මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඔය ඇස්මා තියෙන කට්ටියට වෙනත් බ්‍රීදින් ප්‍රශ්න තියෙන කට්ටියට මේ දුම හින්දා ගොඩාක් පීඩනයට ලක් වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ ඉලෙක්ට්‍රික් වාහන හඳුන්වා දීලා මේ දහස් ගණන් යන ත්‍රීරෝද රථ මේ ඉලෙක්ට්‍රික් වලට මාරු කරගන්න එතන ලොකු වෙනසක් අපිට කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් හින්දා තමයි අපි හිතන්නේ අපේ ත්‍රීරෝද රථය සාමාන්‍යයෙන් වෙන රටකින් ගේන එකට වඩා ලොකු වැදගත්කමක් තියෙයි කියලා. මේ සියලු තාක්ෂණිකරණ එකතු වෙලා මේ නිපැයුම ශ්‍රී ලාංකික වෙළඳපොළට එන තව කොපමණ කාලයක් ගත වේවිද? ඔව්, ඇත්තටම අපි ගාව දැන් ත්‍රීරෝ රථ තුනක් තියෙනවා අපි ටෙස්ටිං කරන. ඒවා අපි දිනපතා කොළඹවට අපි ධාවනය කරනවා අපිට අවශ්‍ය දත්ත ටික ලබා ගන්න. අපි හදපු ඉලෙක්ට්‍රොනික්ස්, ඒ ඩ්‍රයිව් ට්‍රේන් වගේ මෝටර් බැටරි වගේ දේවල් වල කොච්චර හොඳට ඒවා වැඩ කරනවද, මොනවද තියෙන ප්‍රශ්න, ඒවා කොහොමද තව දියුණු කරන්නේ වගේ දේවල් බලන්න තමයි අපි දැන් මේ හැමදාම මේ වාහන තුවන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසයේ වෙනකොට අපි මේ ප්‍රොඩක්ෂන් යන්න, ඒ කියන්නේ ෆැක්ටරි හදන වාහන වගේ වාහන 5ක් හදලා එළියට දාන්න. ඊට පස්සේ ජූලි මාසයේ වෙනකොට තව වාහන 10ක් අපි එළියට දානවා.
ඊට පස්සේ අපි අගෝස්තු ඉඳන් අවුරුද්දකට වාහන 1200ක් හදන්න පුළුවන් ෆැක්ටරියක් පටන් ගන්න තමයි අපි ප්ලෑන් කරගෙන යන්නේ පළවෙනි අවුරුදු දෙකට. ඊට පස්සේ අපිට හම්බෙන ඩිමාන්ඩ් එක හම්බෙන ඕඩර්ස් අනුව අපි ව්‍යාප්ත කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. ඇත්තටම මේ වාහන ලංකාවේ හදන එක ගැන හිතුවම ඒක කවදාක්වත් මේ ලංකාවට විතරක් හදනවා කියලා පටන් ගත්තොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද වාහන ගොඩාක් හදන්න ඕනේ වාහනයක මිල පල්ලෙහාට ගේන්න. ඉතින් අපි දැන් අප්‍රිකාව වගේ රටවල් එක්ක කතා කරගෙන යනවා. එහෙ කෙන්යා, උගන්ඩා වගේ රටවල් එක්ක. ඊට පස්සේ ඉන්දියාවත් එක්කත් අපි කතා කරගෙන යනවා. බංග්ලාදේශය, පකිස්තාන් වගේ රටවලුත් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මොකද ඒ ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එකක්, ඒ කියන්නේ විද්‍යුත් ත්‍රීවිල් එකක් තාම හරියට හදපු කෙනෙක් නැහැ. කීපයක් තියෙනවා. ඒවයි ගොඩක් ප්‍රශ්න තියෙනවා. තාම අර මේ හොඳ ලෙවල් එකට ඇවිල්ලා නැහැ. ඉතින් අපි හිතනවා අපිට හොඳ චාන්ස් එකක් තියෙනවා කියලා. ඊළඟ අවුරුද්ද දෙක ඇතුළත හරියට මේක කරගත්තොත් එහෙම අපිට මේ රටට විතරක් නෙමෙයි මේ දකුණු ආසියා කලාපයටම විකුණන්න පුළුවන් වාහනයක් හදාගන්න පුළුවන් වෙයි කියලා. වේගා කියලා කියන්නේ ශ්‍රී ලාංකික අපිට මහ විශාල බලාපොරොත්තුවක්. ඒ නිසාම තමයි සාමාන්‍යයෙන් සතියකට වරක් හෝ දෙවරක් අනිවාර්යෙන්ම වේගා සම්බන්ධයෙන් 2020 අවසරේ නම් වේගා ගැන කතා කරනවා. හැම සතියකම ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පෝස්ට් එකක් පළ වෙනවා, ඊට ප්‍රතිචාර දක්වනවා. ඒ හැම එකකම අහනවා දැන් Tamanට හැකියාවක් තියෙනවද මිලදී ගන්න, එහෙම නැත්නම් මේක පාරට ගැලපෙනවද කියලා සොයා බලලා නෙමෙයි, මේක වෙළඳපොළට එනකල් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපිට අර ශ්‍රී ලාංකිකයන් විදියට මේක අපේ නිෂ්පාදනයක් නිසා. ඒ නිසා අපි කියමු වේගා මෝටර් රථේ ඉදිරිය මොන වගේද, මේ ඉදිරි කාල සීමාවේ ඒ සම්බන්ධයෙන් අපිට තියෙන බලාපොරොත්තු මොන වගේද? ඔව්, ඇත්තටම අපෙන් අහනම ප්‍රශ්නයක් තමයි මේ කවදද මේ අපි හදපු සුපර්කාර් එක වෙළඳපොළට දාන්නේ, කවදද අපි පොඩි කාර් එකක් හදලා මේ සුන්ට සහනයක් ලබා දෙන්නේ, මේ ලංකාවේම හදපු කාර් එකක් කවදද අපි ඉදි දක්වන්නේ කියලා. මේ ඔක්කොම මේ හොඳ ප්‍රශ්න. ඒ වුණාට එක දෙයක් කියන්න ඕනේ, සාමාන්‍යයෙන් වාහන හදන කම්පනි එකක් බැලුවම ඒගොල්ලෝ ඩොලර් බිලියන ගණන් ඒකට යට කරනවා ඒ වාහනයක් වෙළඳපොළට ගේන්න. ඒගොල්ලන්ටත් අවුරුදු 5ක් විතර යනවා අයිඩියා එකේ ඉඳන්. ඒ කියන්නේ මේ කොලේක ඇඳපු කාලේ ඉඳන් මාකට් එකට වාහනයක් ගේන්න. ඉතින් අපි වේගයෙන් කරලා තියෙන්නේ ඩොලර් බිලියන නෙමෙයි, අපි ඊට වඩා දසම දසම ගණන් වල තියෙන ආයෝජකකින් තමයි අපි මේ වාහනේත් අපි මේ තරමට ගෙනල්ලා තින්නේ. ඉතින් අපිට මේ අපේ රටේ තියෙන වෙන අනිකුත් ප්‍රශ්න හින්දා, ප්‍රායෝගික වැඩක් කරන්න ගියාම තියෙන අමාරුකම් හින්දා අනිවාර්යෙන් අපිට ගොඩක් කාලයක් යනවා වාහනයක් එළියට ගන්න. ඉතින් වේග සුපකාරකේ අපි බලාපොරොත්තු වෙනවා පිටරටින් ආයෝජකයන් එකතු කරගෙන අපිට ඒක ඉස්සරහට ගෙනියන්න. හැබැයි ඒක යනකම් අපි අනිත් දේවල් නවත්තලා නැහැ. ඒතකොට ත්‍රිවිල් රථේ අපි කොහොමාරි මේ අවුරුද්දේ මැද භාගයේ විකුණන්න පටන් ගන්නවා. ඊට අමතරව අපි දැන් පොඩි කාර් එකකට අවශ්‍ය තාක්ෂණයේ මොනවද කියන එක ඩෙවලප් කරන්න පටන්ගෙන තියෙනවා. ඒකට අවශ්‍ය ඉංජිනේරුවන් යොමු කරලා තියෙනවා. පොඩි ඉලෙක්ට්‍රික් ස්කූටර් බයික් එකක් අපි හදන්න පටන්ගෙන තියෙනවා. ඊට පස්සේ අපි හදලා තියෙනවා මේ ATV කියන රථයක්. ඒ කියන්නේ රෝද හතරක් තියෙන අර බයික් එක වගේ රථයක්. ඒකට කොඩ් බයික් කියලා කියනවා, බීච් බයික් කියලා කියනවා. ඒක ගොඩක් පාවිච්චි කරනවා වෙන රටවල් වල මේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රී එකට. කැලේ ඇතුලේ යන්න පුළුවන්, නැත්නම් මඩේ යන්න පුළුවන්, වැලි වල යන්න පුළුවන් විදිහ වාහනයක්. අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සාමාන්‍යයෙන් ඒ වාහන ගොඩක් පෙට්‍රල් එන්ජින් තියෙන වාහන, ගොඩක් සද්දයි, ඒක ඇතුලින් කැලෙන් ගියාම කුරුල්ලෝ සත්තු පවා ඔක්කොලාම බය වෙනවා, දුම හැදෙනවා. ඒ හින්දා ගොඩක් ඒක මේ එකෝ ටුවරිසම් කියන එකට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඉලෙක්ට්‍රික් වලින් හැදුවාන් පස්සේ මේක එනවද යනවද කියලාවත් ඇහෙන්නේ නැහැ. ඉතින් අපි හිතනවා අපි මේක මේ ටුවරිසම් බේස් රටක් හැටියට අපිට පුළුවන් වෙනවා මේකෙන් රට බලන්න අවශ්‍යයට මේකෙන් මේ කිසිම සද්දයක් කිසිම දුමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. වෙන රටවල් වල මේ වාහනේ පාවිච්චි කරනවා කෘෂිකර්ම වැඩවල වලටත්, මේ ගොවිතැන් කරන ඇයට කුඹුර කොටා ගන්න, නැත්තම් පොළොව හාර ගන්න වගේ නොයෙකුත් දේවල් වලට, දරා දින්න පුළුවන් ඒ වගේ දේවල් වලට. ඉතින් අපිත් හිතනවා මේ ලෑන්ඩ් මාස්ටර්, ඒ කියන්නේ 1950 ගණන් වල ඉඳන් පාවිච්චි කරන ලෑන්ඩ් මාස්ටරේ වෙනුවට කෘෂිකර්මය දියුණු කරන්න පුළුවන් වාහනයක් අපිට ගේන්න. ඒක මේ ATV එක මාර්ගෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට ගන්න.
අවසන් වශයෙන් ලෝකේ බොහෝ රටවල් මේ වෙනකොට හරිත සංකල්පයට යනවා. 2020 අවුරුද්ද ආරම්භ වෙද්දී සමහර රටවල් නම් කළා තමන්ගේ නගරවලට ඇතුළු වීමට හැකියාව තියෙන්නේ ග්‍රීන් කන්සෙප්ට් එක තියෙන වාහන විතරයි කියලා. මේ මෙන්න මේ තත්ත්වය යටතේ අපිට වේග ගැන මොන වගේ බලාපොරොත්තුවද තියාගන්න පුළුවන් වෙන්නේ ලෝක වෙළඳපොලේ? ඔව්, ඇත්තටම මේ මේ ඔය COP 26 කියන මේ සංකල්පය යටතේ ගොඩක් රටවල් ඒගොල්ලොන්ගේ සැලසුම් මේ ග්‍රීන් කන්සෙප්ට් එකට දැන් යොමු කරලා තියෙන්නේ. ඉන්දියාව වුණත් එහෙමයි. ඉතින් අපිට ඒක මේ ලොකු හයියක්. මොකද එතකොට ඉලෙක්ට්‍රික් වාහන කියන එක අනිවාර්යයෙන්ම මේ ලෝකේ ඉදිරියටම එන එකක්. ඒක නවත්තන්න බෑ කොහොම කරත්. ඇත්තටම ලංකාවට උනත් පිටරටින් ගේන වාහන ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔක්කොම ඉලෙක්ට්‍රික් වලට පරිවර්තනය වෙනවාමයි. මොකද ලෝකයේ වෙළඳ පොලේ ලොකුවට හදන වාහන ඔක්කොම දැන් ඒගොල්ලොත් ඉලෙක්ට්‍රික් බවට මාරු වෙගෙන යනවා. ඉතින් අපිට මේ මේ ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. මේ 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 රටේ හදන ඉලෙක්ට්‍රික් වාහන විතරක් නෙමෙයි, වෙන ලෝකේ හදන කම්පැනි වලට අවශ්‍ය තාක්ෂණික දැනුම, තාක්ෂණික ඩිසයින්, රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කියන වගේ දේවල් මේ රටේම ඉඳන් කරන්න. මොකද අපි බැලුවොත් එහෙම අපේ අපේ රටේ ග්‍රැජුවේට්ස්ලා ඉංජිනියරිං කරන යුනිවර්සිටි යන ළමයි 100ක් 200ක් විතර හැම අවුරුද්දෙම පාස් අවුට් වෙනවා. ඉතින් මෙච්චර අපිට ටැලන්ට් එකක්, මෙච්චර අපිට මේ තරුණ පිරිසක් තියාගෙන අපි කරන්නේ ගොඩක් කට්ටිය අන්තිමේදී පිටරට යන එක. ඉතින් අපිට පුළුවන් නම් ඒක මොහොතකට හරි නවත්තලා මේ මේ තාක්ෂණය මෙහෙම දියුණු කරලා ඒක පිටරට විකුණන්න. මං හිතන්නේ ඒක ලංකාවට ලොකු අවස්ථාවක් ලංකාව දියුණු කරන්න. අපි ඒ බලාපොරොත්තුවත් එක්ක අද කතාව නිමා කරන්නේ. විද්‍යාව කියලා කියන්නේ ප්‍රායෝගික කාරණයක්. ඒ ප්‍රායෝගික තලයට පැමිණීම තමයි ලෝකයේ සුභසිද්ධියට, ලෝකයේ යහපතට හේතු වෙන්නේ. අද අපි කතා කළේ වේගා සුපමූට රථය පිළිබඳව, ඊට සම්බන්ධ තාක්ෂණික කාරණා සහ එහි ඉදිරි ගමන පිළිබඳව. ඒ වෙනුවෙන් අද මැදිරියට පැමිණියා වේගා ඉනෝවේෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්හි අධ්‍යක්ෂ ආචාර්ය පේෂාන් කුලපාල මහත්මයා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. නිෂ්පාදන සහය ලබා දුන්නා විදු ඇසින් වෙනුවෙන් දමයන්ති කොළඹගේ මම රංගා හංසමාලි මීගස්තෙනිය. විදු ඇසින් මාරිස්ටලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්. අපි ලබන සතියේ හමුයමු. ඔබට සුභරාත්‍රියක්.